ගිවිසුම එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තියෙද්දිත් ඒගොල්ලෝ උත්සාහ කරා ඒක අත්සන් කරන්න. ඒකේ ඩොලර් මිලියන 400ක් අපේ රටට එනවා. විශේෂයෙන්ම මාර්ග පද්ධතිය දියුණු කරන්න, ඒ වගේම ට්‍රැෆික් ලයිට් සිස්ටම් එක දියුණු කරන්න, ඒ වගේ ග්‍රාමීය සංවර්ධනයට මුදල් ලබා ගැනීමට. ඒක එහෙම භයානක දෙයක් නෙවෙයි. ඒකේ භයානක දෙයක් තියෙනවා නම් ඒක යම් කිසි හානියක් රටට සිද්ධ වෙනවා නම් අපි ලැහැස්ති ඒක කතා කරලා ඕක ගිවිසුම වෙනස් කරන්න අත්සන් නොකර ඉන්න. සජිත් ප්‍රේමදාස මහත්තයානේ මේ රටේ ජනාධිපති වෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයාට තීන්දුව ගන්න පුළුවන් ඒ ගිවිසුම අයින් කරන්න හොදන්නේ. ඒක රටට හානියක් නම් සජිත් ප්‍රේමදාස මහත්තයා මොහොතකටවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. හැම දෙයක්ම රටට කියලා කරන්නේ. ඉතින් දැන් අපි රට පාවා දෙන්න උතුරට ගිහිල්ලා එකක් කියලා දකුණට තව එකක් කියලා නැගෙනහිරට වෙන එකක් කියන්නේ නැහැ. අපි එක්ක එකතු වෙලා තියෙන දේශපාලන පක්ෂ සුළු පක්ෂ වෙන්න පුළුවන්. ඒ හැම පක්ෂයක් එක්ක කිසිම කොන්දේසියකට යටත් වෙලා නැහැ. මම එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා. මට කියන්න පුළුවන් මේ හැම පක්ෂයක්ම කොන්දේසි විරහිතව සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එකම වෙලා තියෙනවා.